රුසියාව යුක්‍රේනයේ බක්මුන් නගරය අල්ලා ගැනීම සඳහා අකණ්ඩව පහර දෙමින් සිටිනවා. මේ නිසා බක්මුන් නගරයේ පාලනය රුසියානු හමුදා අතර පත්වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි යුද විශ්ලේෂක මතය. බක්මුන් නගරයේ රුසියානු හමුදාවන්ට වැදගත් වන්නේ කලාපීය ප්‍රවාහන සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙසයි. එසේම රට අභ්‍යන්තරයට පහසුවෙන් ගමන් කිරීමට මේ හරහා රුසියානු හමුදාවට හැකිවනු ඇති. මේ අතර යුක්‍රේනයේ ජාත්‍යන්තර ගුවන් නියමුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ F-16 වර්ගයේ ගුවන්යානා නියමුවන්ට යුක්‍රේනය වෙනුවෙන් යුද බිමට පැමිණෙන ලෙසයි. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම් පිළිබඳ සවිස්තර වාර්තාව. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 412යි. රුසියාව යුක්‍රේනයේ බක්මුට් වෙත දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. රුසියාව බක්මුට් අල්ලා ගැනීම සඳහා ප්‍රහාර එල්ල කරන්නේ මාස 10ක පමණ කාලයක සිටයි. කෙසේ වුවද පවතින දරුණු ගැටුම් සමග බක්මුට් නගරය රුසියානු හමුදා අතර පත්වීමට වැඩි අවස්ථාවක් ඇති බව යුද විශ්ලේෂක මයිකල් ක්ලාක් පවසනවා. මේ අතර යුක්‍රේනය විශේ෷ ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ F-16 ප්‍රහාරක ජෙට්‍යාන පියාසර කිරීමට දන්නා ජාත්‍යන්තර ගුවන් නියමුවන් ගෙනුයි. එම වර්ගයේ ජෙට්‍යාන හැසිරවීමට හැකි ගුවන් නියමුවන්ට යුක්‍රේනය වෙනුවෙන් සරන් කිරීමට පැමිණෙන ලෙසයි එරට ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ. මෙම යානා පියාසර කිරීමට අවශ්‍ය පුහුණුවට මාස 18ක් පමණ ගතවනවා. යුක්‍රේනය දිගින් දිගටම F-16 වර්ගයේ ගුවන් යානා බටහිර රටවලින් ඉල්ලා සිටියා. කෙසේ වුවද අමෙරිකාව යුක්‍රේනයේ එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමටයි කටයුතු කර තිබුණේ. ඊයේ දින අමෙරිකානු රහස්‍ය බුද්ධිලේඛන අන්තර්ජාලයට නිකුත් වූ බවට තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. යුද්ධයට පෙර ඊජිප්තුව රුසියාවට රහසිගතව රොකට් 40,000ක් පමණ යැවීමට සැලසුම් කර ඇති බව එම වාර්තාවල සඳහන් බවයි වාර්තා වන්නේ. මේ අතර නේටෝ සමාජික රටක් වන රුමේනියාව සිය ගුවන් ආරක්ෂාව වැඩි කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ප්‍රහාරක ජෙට්‍යානා මිලදී ගැනීමට ඔවුන් සූදානම් වන බවයි වාර්තා වන්නේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් නේටෝව පසුගියදා ෆින්ලන්තයටද එහි සමාජිකත්වය ලබා දීමට කටයුතු කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.